ShreeFM Kanamediri Rathriya. Iriyali sata sata puna api malyana Dariya itin dakala magi papuvadana විරිය බුදු වන්න පාදානුම වඩනා සූර්ය මණ්ඩල මෙනි ඔබ සැත පුනු යානා උන්නෙමු අපි ඉපිදලේ නුන් කුලේ එදා ගිරිගෝරිස් තාම එළිය වැටිලා නැහැ මෙන්න මෙහාට ඇවිත් නිදා ගන්නවා ඔය කවි කියවිල්ල නවත්තලා මේ අහල බාල මිනිසුන්ට නිදා ගන්න ඕන මේවා මේ යසෝදරාවතේ කවි මේවායිදි නිින්ද කැඩෙන්නේ නෑ අපි පුංචි දවස්වල අපේ තාත්තත් මේ පිල්කඩ උඩට වෙලා වෙස්සන්තරේ එතකොට යසෝදරාවතේ කවි කියෙව්වා ඒ පුරුද්දට තමයි මාත් මේ කවි කියවන්නේ බුලත් කොළ දෙකක් අහුලම් වරෙල්ලා කොවිටක්වත් හපන්ඩ ඔහෙත් නැගිට්ටද මටත් ඉතින් පාන්දරට නින්ද යනවා හොරයිනේ එහෙනම් ඉඩාලකෝ මං බුලත් කොළ දෙක තුනක් අහුලගෙන ඉන්න ගිරිගෝරිස් සරම බලාපට ගහගෙන පොරවගෙන හිටපු තුවාය හිසේ බැඳගෙන වැටමයි මේ මහා රූසාඹ ගහ අල්ලගෙන මායා බෝංචි වැල වගේ ඉහළ ගිය බුලත් වැල ළඟට ගියා ඒත් බුලත් කොළ අහුලන්න කලින් අල්ලපු වත්තේ අඩි 6-4 වලකට පස් පුරවන ටිකිරි බන්දව දැක්කා ගිරිගෝරිස් මොනවද ඔය ලියුණු වෙලේ ඉඳලා කල්පනා කරන්නේ මේ කල්පනා කරේ අර පාන්දර ටිකිරි බණ්ඩා මොනවද කරේ කියලා ටිකිරි බණ්ඩා මොනවා කරත් අපිට මොකද ඌ අපේ ඉඩමේ මොනවත් කරාය ඒකනම් හැබෑව ඒ වුණාට ඉතින් ඕකා දාවාලටවත් ගහකොලක් හිටවන මිනිහෙක් කියලා ඔය පාන්දර මොනවා කරනවද ගිරිගෝරිස් කිතුල් හකුරු කෑල්ලත් හපහප කහට වතුර පිරුණ බෙලෙක් කෝප්පෙත් අරගෙන වැට මායිමට ගියා. ගිරිගෝරිස් එහෙම ගියේ පාන්දර දැකපු දේ සැකහැර දැනගන්න. ගිරිබණ්ඩෝ මේ ගිරිගෝරිස් මාමේ මොකද මේ ඔබ වැට ළඟට වෙලා හොරගල්ලාන්නේ? අපේ මම මේ මග බලාගෙන හිටියේ මොකද මෙච්චර දවසක් ආවේ නැත්තේ පොඩි පොඩි වැල ටිකක් තිබුණා රමණේ ඒකයි එන්න බැරුණේ ඒක මිස කොහ අම්මලා අම්මා පොලේ ගියා මම විතරයි ගෙදර ඉන්නේ එහෙනම් මං ගෙට එන එක සුසු නෑ නේද ඔව් කවුරුත් දැක්කොත් හරි නෑනේ ඒත් ඉතින් මම නිවාව බදින්න ඉන්නේ ඒ වුණාට ඉතින් වටේ පිටේ මිනිස්සු දැක්කොත් කතා හදන්න බැරි නෑ එහෙනම් පුටුවක් ගේන්නකෝ එලියෙන්වත් වාඩි වෙලා ඉන්න දැන් කවද්ද ඔයා මාව කසාද බැඳලා ඔයාලා ගෙදර එක්ක යන්නේ තවත් නම් කල් දාන ලෑස්ති වෙන්න එපා හරි හරි පොඩි පොඩි ප්‍රශ්න ටිකක් තිබුණා දැන් මේ ප්‍රශ්න ටික විසඳලා තියෙන්නේ ඉක්මනටම ඔයාව කසාද බැලලා එක්කයි යන්න මොනවාදනේ ඔයාට තිබුණ ප්‍රශ්න ගෙදර අලුත් වැඩියා කරන වැඩ ටිකක් දැන් ඒ වැඩ ඉවරද ඔව් තව මාසයක් දෙකක් ඇතුළත ඔයාව කසාද බඳලා එක්ක යන්න පුළුවන්. නැත්තම් මට විසුමක් වෙන්නේ නැහැ. දන්නවනේ මේ කොරළ වැල්ල පැත්තේ මිනිස්සු. රමණි කොට ගවුන් අඳින ලස්සන කෙල්ලක් වුණත් ජීවතුනේ ලෑලි පෙට්ටි මුඩුකු ගෙවල් පේලියක කෙළවරේ. ටිකිරි බණ්ඩා රමණිව හමු වෙන්නේ ඒ ගෙවල් පේලියම පහු කරගෙන. වැටීරියා ගස්තික වාලෙටත් උඩින් ගිහින් මම්මේ කියන්නමයි හිටියේ කපලා දාන්න කියලා. ඔය ඉනි ටික බුලත් වැල් ටිකට හිටවලා දාමු. බුලත් වැලට සාත්තු කළාට කිසි පළක් නැහැ. බුලත් 100 රුපියල් දෙකටවත් උගුණ ගන්න බෑ. ගිරිගෝරිස් ඉනිමගේ තවත් පුරුකක් උඩට ගිහින් උස වැවුන වැටහිරිය අත්තක් කැපුවා. වැටහිරිය අත්ත වැටුනේ යාබද ටිකිරි බන්දගේ ඉඩමට. වැටහිරිය අත්ත එහා පැත්තේ. ඔහින් අරන් එන්නම්කෝ
බලාගෙන ඔය වැටිනි දිරලා තියෙන්නේ. මෙන්න මෙතන මේ ඉතිරිවන්න මොනවද පැලවෙන්න දාලා. ආ මේ මේ මොකද මොකද මලවතන කරන්නේ? මම මේ මෑට වගේ පැලවෙන්න දාලා තියෙන්නේ. ඉතින් මොකද උඹ බය වෙලා? ඈ? මගේ යටින් උඹේ පාත්‍ය පෑගුණේ නෑ. මොනවද උඹ හිටවලා තියෙන්නේ? ඉතිරිවන්නෝ මෙම් මේ ඉනිටි කේටෝ පංකෝ උඹේ මෑට පැල කරපු තැන් වලින් කො හිටංකෝ මම්ම හිටවලා දෙන්න හා 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 ඕක මම්ම කරගන්න තියලා පැත්තකට දා ඕනේ නෑ නෑ හැදුනම අපට දියංකෝ කිව්වම අහලා පැත්තකට ගන් ගිරිගෝරිස් යකෝ මේ ඉන්න නිකම් ඇතුළට ගියානේ මොකද බංගි මන් දන්නේ පැත්තකට ගෑන් ඔතනින් ඔය පැල ටික පා ගන්න නේද උඹට ඕන තරම් මෑට දෙන්නම් මං මේ ඉඩම මෙහිට වන්න තරම් කොඹ මේ හරියට මේවා මේ රත්තරන් පැල කියලා හිතාගෙන ඉන්නේ රත්තරන් හරි බෙරෙක් හරි මගේ වගාව මං කරගන්න උඹ උඹේ වැඩ බලගනි ඔබ කුසුමාවති මේ පවුල ටිකරි බණ්ඩයි ඉඳ ගැහුවා වගේ නතර වුණා ඒත් ගිරිගෝරි සහපු ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැහැ ඇහුනේ නැති ගානට ගිරිගෝරිස්ව මගහැරලා යන්න කියා ඒත් ගිරිගෝරිස් උත්සාහය අතහැරියේ නැහැ මේ ටිකරි බණ්ඩෝ මං ඇහුවේ කෝ උඹේ පවුල කියලා කුසුමාවතී කෝ කියලා ආවල්ලියකට උඹ ඒක ගැන හොයන්නේ ඒක ගැන හොයන්න මම ඉන්නවනේ නෑ ඉතින් මං නිකන් ඇහුවේ මෙන්න කාලෙකින් දැක්කේ නැති හින්දා ඒකේ බබා හම්බ වෙන්න ඉන්නේ ආවන්ගේ ගෙදර ඒක මිසක් මේ කණ්ඩාස දෙයක් එහෙම තියෙනම් කියන් අපි හිංහා මිට අලු පොල් මාළු එහෙම උයන්න පුළුවන් රාට ආයි ගෑවිච්ච දන කන්න පුළුවන් විදිහට කළු පොල් මාළු කන්නේ නැහැ ඔබට නෙවෙයි බං කුසුමාවතීට මං කිව්වේ කුසුමාවතී කන්නේත් නැහැ තවත් වචනයක්වත් කතා නොකර ටිකිරි බණ්ඩා ගේ ඇතුළට ගියා ගිරිගෝරිස්ට හිතා ගන්න බැරි වුණා ටිකිරි බණ්ඩා මෙහෙම අරියාදුවට කතා කරන්නේ ඇයි කියලා උතේ රංගොටි ඔය තියෙන කජු ටික මාළුවකට මදි. උඹ පොඩ්ඩක් ගම්මැය දෑවේ ඇවිදලා කජු ටිකක් හොයාගෙන මරෙන්. අක්ක ආසයිනේ කජු මාළු කන්න. අනික දැන් බඩටත් මාස 7කට කිට්ටුයිමයි හිතේ. කජු ටික නම් හොයාගන්න බැරි ඈ. දැන් කවුද බුලත් සිංහලේ යන්නේ? හෝරණ ඉඳන් බුලත් සිංහලේ යනවා කියන්නේ ලේසි පාසු ගමනක් ඈ. යන්නේ ඉන්නේ උඹයි මායිම තමා. තාත්තටත් ඔය ගමන් බිමන් වලට යන්න තරම් හයියක් හත්තියක් නෑනේ දැන්. යාමුකෝ යාමුකෝ. බණ්ඩාර අපි මේ කොහෙද යන්නේ? කළුතර බෝධිය වන්දින්ට මාත් එක්ක යනවා කියලානේ ඔය අපේ අම්මට කිව්වේ. අපි යමු බයිස්කෝප් එකක් බලන්න. අම්මට කියන්න බෑනේ ඔයත් එක්ක බයිස්කෝප් බලන්න යනවා කියලා. අනේ මන්ද බණ්ඩාර, ඔයා මාව පසාද බඳලා කැන්දා යන්නේ නැද්ද? මෙහෙම බයිස්කෝප් බල බල විනෝද විවි ඉඳලා හරියනවද? හරි හරි. අපි ලොකුවට මගුල් ගෙවල් ගන්න නෑනේ. රෙජිස්ටර් කන්තරුවට ගියා, කසාදි අස්සම් කරා, අපේ ගෙදර ගියා. ඕකට මහ කාලයක් යන්න නෑනේ. එහෙනම් ඇයි ඉතින් බණ්ඩාර කල්දදා ඉන්නේ? මේ දවස්වල හොඳ නැකත් නෑ. හොඳ නැකතක් බලලා අපි යමු. අනේ මන් දන්නේ ඔයා මාව මගාරින්න හිතාගෙන මේව කියනවද කියලා. ඔයාට පිස්සුද? අහවල් ලේකටද මං ඔයාව මගාරින්නේ? මේ වත්තිමය දන්නවනේ මම ඔයාලා ගෙදර එනවා කියලා. ඔව් ඔව් මාව මගහැරලා ගියත් ඔයාට වත්තයගෙන් ගුටි කන්න තමා වෙන්නේ. එහෙම කියපු රමණි මහා හයියෙන් hina වුණා. එතන hina වෙන්න තරම් දෙයක් නොතිබුණත් රමණි සද්දෙට hina වුණා. ඒ රමණිගේ හැටි. hina නොවිය යුතු තැන්වලත් මහා සද්දෙට ඇය hina වෙනවා. ඉගිරි බණ්ඩායේ ඉගිරි බණ්ඩායේ කුසුමාවතියක්ේ මයි හිතේ ගෙදර කවුරුත් නැහැ වගේ ඒකනේ අපට තිබුණේ වේල පහ ලියුම් කඩදාසියක් එවලා එන්න ඈතකට ගිහින් නැතු ඇති මයි හිතේ දෙන්නත් එක කිලිනික් ගොහින් ඇති නැත්තං ඉතින් බඩකෝ තුසගෙන කොහේ යන්නද
මහලා තියෙන ගෙදර ඉස්සරහා දොර ළඟින් ගෙනාව බෑග් මලු ටික තියලා යසවති වත්ත පිටියේ එහෙට මෙහෙට සක්මන් කළා. රන්හොටිත් සරම වලාපට ගහගෙන එහෙට මෙහෙට ඇවිද්දා. මේ බලහංක පුතේ යස මෑ පාතියකුත් දාලන්න. අප්පට සිරි පොළොන් මෑ. කරල් දෙකක් ඇති වාලුවකට. යනකොට ටිකක් අරන් යන්න ඕන. මේ වේලිච්ච කරල් ඇද්ද බලහන් අම්මේ. ඒ ගොයින් හිටෝ ගන්න. ඇති ඇති ගිය ඇතුලේ ඇති. කුසුමාවතිය අවම ඉල්ලහන්කෝ. මොනව නැතත් ටිකිරි බණ්ඩටත් අත්ගුණේ තියෙනවා. බලහන්කෝ මෑ කරල් වල සයිස් එක. ඕවා පොළොන් මෑ. ඕමටත් ලොකුවට ඇදෙනවා. මේ ගෙදර කවුරුවත් නෑ නේද? මෙයෙන් කහට ටිකක් ගෙනාවා. බොන්ටකෝ? ආයි මොකට මහන්සි වුණාද? මොන මහන්සියක්ද? බොන්ටකෝ? ඕවා හොඳ කිතුල් හකුරු. සෑහෙන තිබෑන් හිටියේ බොමු බොමු. හොඳ කිතුල් හකුරු. ඉන්නේ අම්මයි සහෝදරයයි ආව වෙලාවේ කුසුමාවතිවත් එක්ක එන්න එපා. අපි දැක්කේ නෑ කාලෙක. ඈ මොකක්? ඇයි? අම්මේ බලහන්නකෝ මේ මාමා කියන කතාව. ඒක තමයි මාත් මේ කල්පනා කරේ. ඇයි? කුසුමාවති බබා හම්බ වෙනකන් එහෙ ගිහින් ඇරලෙව්වා කියලා ටිකිරි බණ්ඩා කිව්වේ. මොකක්? ඔව් ඔව්. කුසුමාවති මෙහෙ හිටියේ නෑ. මේ මොන හතර වීරි කතාවක්ද? කෙල්ල අපේ ගෙදර එක්කාවේ නැහැ. අනේ මන්දා. ටිකිරි බණ්ඩා තමයි කිව්වේ. ආවහම ආලා බලහල්ලාකෝ. බලමුකෝ. මට මේ උන් හිටි තැනු තමත කුණා ඒක ඇහුවට පස්සේ. රන්හොටිත් යසවතිත් ගිරිගෝරිස්ගේ ගෙයින් එළියට බැහැලා නොයිවසිල්ලෙන් බලාගෙන හිටියා. ඒ ටිකිරි බණ්ඩා එනකන්. ගිරිගෝරිස් මොන තරම් දේවල් කිව්වත් යසවති බලාගෙන හිටියේ ටිකිරි බණ්ඩත් එක්ක කුසුමාවති ඇයි කියලායි. අම්මේ අන්න අන්න එනවා ටිකිරි බණ්ඩා. කිව්වත් වගේ කෙල්ල නෑනේ මූත් එක්ක. අවදෙන්කෝ. ටිකිරි බණ්ඩෝ. ආ එන්දම්මේ. එන්දාවේ. ආව වෙලා වැඩක් නෑ. කොහො අපේ අක්කා. ටිකිරි බණ්ඩා උත්තර නොදීම ගේ ඇතුළට ගියා. වැටෙන්නේ හා ගිරිගෝරිස්ගේ ගෙදර මිදුලේ හිටපු රන්හොටිත් යසවතිත් වැට පැනලා දුවගෙන ටිකිරි බණ්ඩාගේ ගෙදරට ආවා. යසවතිත් ගිරිගෝරිසුත් ඇස් දෙක නළලි තියාගෙන බලාගෙන හිටියා. ටිකිරි බණ්ඩෝ. ඕ කුසුමාවතේ. යමල්ලාකෝ ගෙට. මේවා මේ ගමටම හෙන්න කියන්න පුළුවන් දේවල් නෙමෙයි. ඕ අක්කා. ඉඩ බලාගෙන කෙල ගාපුවාම මූණට වැටින්න තමයි මමත් කරබාගෙන හිටියේ. ඇයි මොකද වෙලා තියෙන්නේ? කුසුමාවතේ මිනිහෙක් එක්ක පැනලා ගියා. මොනවා? එතකොට උඹ කියන්නේ අපේ අක්කා පැනලා ගියා කියලාද ටිකිරි බණ්ඩෝ? ඔව්. ඇත්තයි ඉතින් ඉන්නෙපයි. ඒ වුණාට උඹ මේ අල්ලපු ගෙදර මිනිසුන්ට කියලා තියෙන්නේ කෙල්ල ළමයා හම්බ වෙන්න අපේ ගෙදර නැවතුවා කියලානේ. එහෙම තමයි කිව්වේ. මටත් ඉතින් කටක් කරලා කියන්න පුළුවන් ඈ මගේ ගෑනේ වෙල මිනිහෙක් එක්ක පැනලා ගියායි කියලා. දැන් කෙල්ල කොහෙද ඉන්නේ? දන්නේ. කෙල්ල පැනලා ගියේ මිනිහත් එක්ක කොහේ හරි ඇති. අම්මේ මට නම් ඔය කතාව විශ්වාස කරන්න බෑ. විශ්වාස කරන්නේ නැත්තම් නිකන් හිටපල්ලා. මං කියන්නේ ඇත්ත. ඉතින් උඹට තිබුණානේ කෙල්ල පැනලා ගියා නම් අපිටත් කියන්න. ඒකනේ. මං ඉතින් බලන් හිටියේ කොයි වෙලේ හරි ඇයි කියලා තමයි. උඹ පුදුම මිනිහෙක් නේ යකෝ. කවුද දන්නේ අක්කට කරදරයක් වද්ද කියලා? කරදරේ උනේ මට. අපි ඔය කතාව විශ්වාස කරන්නේ නැහැ. බඩකුත් තියාගෙන පැනලා යන ගෑනු බාර ගන්න මිනිස්සු ඉන්නවද? ඈ? ඉන්නනේ ගිහින් තියන්නේ. වරෙන් අපේ පොලිසියන්න. රන්හොටිගේ කේන්තිය ඉහවා ගියා. ඒ හින්දම තවත් කතා කරන්නේ නැතුව රන්හොටි යසවතිත් එක්ක ගෙයින් එළියට බැස්සා. ඒ එළියට බැස්ස කෙලිම පොලිසියන්න කියලා ටිකිරි බණ්ඩා දන්නවා. ටිකිරි බණ්ඩත් ඊට කලින් පොලිසියන්න තීරණය කළා. දැන් එතකොට අර අම්මයි පුතයි පොලිසියනවා කියලා නේද ගියේ? ඔව්. එතකොට ටිකිරි බණ්ඩා මොකද ඊට කලින් පොලිසියනවා කියලා ගියේ? මේ කුසුමාවති වෙන මිනිහෙක් එක්ක පැනලා ගියා කියලා හුත් පැමිණිල්ලක් දැම්මා. කවදා අහපු දේවල්ද මේ වෙන්නේ? හීන් හමිත් ගිරිගෝරිසුත් කම්මුලේ අත තියාගෙන කල්පනා කළා.
ඒ සමාන්තරව වැටෙන්නේ එහා පැත්තේ සරුවට වැවිලා තියෙන මෑ පාත්තියට මුහුණලාගෙන ඒ දිහා බලාගෙන පොළොන් මෑ කරල් සර්පය වගේ රත් පැහැෙන් එල්ලා වැටුණා. ඉකිරි බණ්ඩ කිසි වගාවක් නොකරාට මේ මෑවැල් ටික නම් සාරෙට වැවිලා තියෙනවා. කොච්චර සරුවට වැවිලා තිබුණත් ඕකෙන් මෑ කඩනවා නම් මම දැකලා නැහැ. ඒ තියා ඌ ඔය මෑ පාත්තිය ළඟට එනවවත් මං දැකලා නැහැ. මොකද තමුගේ පැමිණිල්ල? රලාමි මගේ දුව අතුරු දහන් වෙලා. වයස කීයද? 25යි. එහෙනම් කවුරු හරි ලන්දාරියෙක් එක පැල්ල යන්න ඇති. එයා බඩදරු අම්මා කෙනෙක්. තමුන් කවුද? ආත්තයෝ. අතුරු දහන් වෙලා ඉන්නේ මගේ අක්කා. මේරව ගලින් ඔය සරපාදා ගන්නවා. මේක පොලිසිය. එහෙමයි. ඔය ගලේතුවද? එහෙමයි. මේ සරම පාත දාගනි රංගුටි. කොහොමයි? දැන් අතුරු දහන් වෙලා ඉන්නේ බඩදරු අම්ම කෙනෙක් කියලා කිව්වා නේද? එහෙමයි. තමුල්ල බුලත් සිංහලද? ඔව්. අක්කා බුලත් සිංහලේ. අපි හොරන. මොකද දැන් අතුරු දහන් වෙලා ඉන්න කෙනාගේ නම? කුසුමාවති පෙරේරා. දැන් ටිකකට කලින් ඔය නම තියෙන කෙනෙක් මිනිහෙක් එක්ක පැනලා ගියා කියලා පැමිණිල්ලක් දාලා තියෙනවා. ටිකිරි බණ්ඩ කියලා කෙනෙක් දරාලා හමි. ඔව්. කුසුමාවතිගේ කසාද මිනිස්සයා කිව්වට කුසුමාවති වෙන මිනිස්සෙක් එක්ක පැනලා ගියා කියලා අපි ඒක විශ්වාස කරන්නේ නැහැ. අපිට ඔය ටිකිරි බණ්ඩවත් හැකයි දාලා හමි. පොලිස් නිලධාරියා වක්කුණ උඩු රැවුල ඇඟිලි තුඩෙන් කරකව කරකව මේ අසරණ පෙනුමැති අම්මත් පුතත් දිහා මොහොතක් බලාගෙන හිටියා. අනතුරුව ඉඳගෙන හිටපු පුටුව පස්සට තල්ලු කරලා නැගිට්ටා. බණ්ඩාරයි මොකද ඔයා මේ ආව වෙලේ ඉඳන් කල්පනා කරන්නේ? එහෙම එකක් නෑ රමණි. අනේ මන්දා, වෙනදට අපි හම්බුනාම කොච්චර දේවල් කතා කරනවාද. ඒත් අද ඔයා ආව වෙලේ ඉඳන් ගොළු වෙලා. එහෙම එකක් නෑ. ටිකිරි බණ්ඩා සිය බැරෑරුම් පෙනුම අමාරුවෙන් වෙනස් කරගෙන සිංහවක් එකතු කරගත්තා. රමණි ගෙදරින් ඔතාගෙන ආව බත් පාර්සලේ බංකුව උඩ තියාගෙන දිගෑරියා. ඔන්න කන්න. කම්. මම ඔයාට කටක් කවන්නද? හ්ම්. එහෙනම් ඉන්නකෝ. මොනවද ඔය? මෑ කරල් නේද? ඔව්. ඇයි? වීසි කරනවක. වීසි කරනව. ඇයි? මොකද මේ? ඉරිගෝරිස්! තද බිරිහම් දෙන්න හින් ආමි. අන්න ටිකිරි බණ්ඩලාගේ ගෙදරට පොලිසියෙන් ඇවිත්. අප්පච්චි! ඒ මොකද? ඈ? යමල්ලා බලන්න. ආවල් එකකටද බොලා යන්නේ? බොලාවත් පුදලගෙන යයි පොලිසියට. මම පුදලාගෙන යන්නේ ආවල් වරදක් කළාට. යමල්ලා බලන්න. යාබද නිවසේ හිටපු ගිරිගෝරිසුයි හිංහාමි දෙන්නත් හෙමින් හෙමින් දඬුවට පැනගෙන ටිකිරි බණ්ඩගේ ගේ දිහාට සේන්දුණා. ඒ වන විටත් පොලිස් නිලධාරියා හිටියේ ටිකිරි බණ්ඩගේ ගෙදර හාත්පස පරීක්ෂා කරමින්. ඔය ඔතන හොරගල් අවුලන වයසක ජෝඩුව මෙහෙට ආව නම්? මේ අපි දෙන්නද? ඔව්. තමුල්ල තමයි. මෙහෙනවා. ඇයිරාලාමි? මේ ගෙදර හිටපු කුසුමාවති අන්තිම වතාවට දැක්කේ කවදද? දැන් මාස 4කට විතර කලින් තමයි අපි දැක්කේ මයේ හිතේ. නේද ගිරිගෝරිස්? ආ ඔව් ඔව් ඔව්. ඉතින් තමු හෙව්වේ බැලුවේ නැද්ද කුසුමාවතිට මොකද උනේ කියලා? මේ අපි ඇහුවා. එතකොට කිව්වා ගෑණිට දරුවා හම්බ වෙන්න මේ මහ උන් ළඟට ඇරලුවා කියලා. ගිරිගෝරිස් කරේ තිබුණ තුවායත් අතට අරගෙන යටහත් පහත්ව එහෙම කියද්දී හීන්හාමිත් ගරුසරු ඇතුව පොලිස් නිලධාරියා දිහා බලාගෙන හිටියා. ඒත් පොලිස් නිලධාරියා හිටියේ ඉදිරි දොර වහලා තියෙන ටිකිරි බණ්ඩගේ ගෙදර මිදුනේ ඉඳන් වටපිටාව ගැන නිරීක්ෂණය කරමින්. අර නෑ පාත්ති උඹලගේද? නෑ නෑ, ඒකත් ටිකිරි බණ්ඩගේ තමයි. මේ අපේ ගේ වැටෙන් එහා පැත්තේ. ඇයි ඒකේ මය කරල් කඩන්නේ නැත්තේ? ටිකිරි බණ්ඩට ඕවට වෙලාවක් නෑ. ඕක ඔය හිටියට උදැල්ලක් කරම් පොළොව කොටලා පැලයක් හිටවන ජාතියකෙක් නෙවෙයි. එතකොට මෙච්චර සරු මෑපාත්තියක් දැන් මේ මිනිහ නෙවෙයිද? ඒක තමයි අපටත් පුදුමේ. අවසක් මහා පාන්දර මම මේ බුලත් කොළ දෙකක් අහුලන්න ඔය වැට ළඟට ආවා. එතකොට තමයි දැක්කේ
ඉකිරි බණ්ඩ කරුවලේ මේ මෑට හිටපනවා. ආන්දර කීයට විතර මයිද? එතකොට උකුලාඩලත් නෑ. ආන්දර හතරට විතර ඇති ඔන්න. ආන්දර හතරට? ආන්දර හතරට බෑපත්තියක් දාන්න මොකද මිනිහට තිනුමන? ඒ ඒ ග්‍රිගෝරිස්, මොකද්ද බලන්නේ මගේ මෑපත්තිය ළඟට ලා කරන්නේ? මොකද්ද මට ඔතන රාජකාරිය? මෙතන රාජකාරිය තියෙන්නේ මට. රාජන් ජේමස්. ආ පොලිසිය. අහ රාලාමි, යමු ගෙට. මොකද මෙතන කරන්නේ? යමු යමු යමු. නෑ නෑ, මට මෙතන තමයි රාජකාරිය තියෙන්නේ. තමුන් මොකද මේ මෑපත්තිය දැම්මේ? නිකන් නිකන් මම මෑ කරකන් ආසයි. ආසයි? ඒ වුණාට ඉතින් කාලෙකින් මේකේ මෑ කරල් කඩලා නැන්නේ. මේ මෙතන සමහර ඒවා විතරම පැල වෙලා තියෙන්නේ. ආ මේ මේ පහුගිය දවස්වල මේ මට වෙලාවක් තිබුණේ නැහැ. මොනවද තමුන්ට ඔයතරම් තියෙන රාජකාරිය? මේ පවුල ළමයා හම්බ වෙන්න නිහිටියේ. ඒ ආවතේ වැඩත් එක්ක මෑ කරන්න වෙලාවක් තිබ්බේ නැහැ. ටිගිරි බණ්ඩ කියපු දේ පොලිස් නිලධාරියා විශ්වාස කළේ නැහැ. මොකද මොහොතකට කලින් ගිරිගෝරිස් කිව්ව විදිහට මෑ පාත්‍ය දැම්මේ කුසුමාවතී අතුරුදහන් වුණාට පස්සේ. ඒ මට මෑ කරල් ටිකක් කඩලා දෙනවද ගෙදර ගෙනියන්න? ඔය පාත්‍ය මැත්තට ගිහිල්ලා මුදවයි මෑ කරල් ටිකක් කඩන. මේ ගිරිගෝරිස්, මේ රාලාමිට මෑ කරල් ටිකක් කඩලා දීපන්. මං කඩලා දෙන්න. ඕක මොකද්ද මට? නෑ නෑ නෑ, මම කිව්වේ ඔහෙට නෙවෙයි, මම කිව්වේ තමුන්ට. ඉතිරි බණ්ඩා මම කිව්වේ තමුන්ට. මං කඩන්න. ටිකිරි බණ්ඩා මෑ පාත්‍ය මැද්දට ගිහින් මෑ කරල් කඩන දිහා පොලිස් නිලධාරියා විමසිල්ලෙන් බලාගෙන හිටියා. ගිරිගෝරිස්ව සහ හීන්හාමිවත් පැත්තකට යවුවා. දෙන්න මෙච්චර වෙලා පැත්තකින් හිටපු යසවති ත්‍රන් හොටි හිටපු තැනට ගියා. ටිකිරි බණ්ඩා මෑ කරල් කඩද්දී අද්දෙක වෙවුලුවා. දාරු දියෙන් ගොඩ දාපු මාළුවෙක් වගේ ගෙහින්නේ. ඒක තමයි මාමේ, මාත් බලන් හිටියේ. මට පේන්නේ අම්මේ ඌ අපේ අක්කව මරලා වගේ. මොනවා? ඔව් නැතන් ඉතින් ඉන්න එපයි. හරියට මූණ දීලා මූ කතා කරන්නෙත් නෑ. මොන වරදක් කළාටද කෙල්ලට ඔහොම අපරාධයක් කරන්නේ? බලමුකෝ රාලාමි මොනව හරි කියයිනේ. අන්න ළඟ රාලාමි කතා කරනවා. කට්ටිය මෙන මේ මෑපත්තිය ළඟට. ඔය ඔක්කොම ටික මේ මෑවැල් ටික ඔක්කොම ගලවලා විසිකලා දානවා. ඇහිලාලා මෙහෙම කරන්නේ. ඇයිද තමුසේ මෑ කන්නේත් නැත්තම් මේවා විකුණන්නේත් නැත්තම් මොකද මේවා තියාගෙන ගලවලා විසිකලා දානවා? නෑ ඉතින් අහල පාලා මිනිසුන්ට හරි කන්න පුළුවන්නේ. ඔය කිව්වට ඉතින් අපිට නම් මෑට ඒක තරම් දෙයක්වත් හම්බ වෙලා නෑ. ඒකනේ ඒකනේ මේවා කියලා වැඩක් නෑ. ඔය මෑවැල් ටික ගලවලා විසික් කරනවා. හොඳයි හොඳයි. ඩිග්‍රි බණ්ඩා මේ මෑවැල් ටික ගැලවුවට පස්සේ මෙතන හාරමු. ඇයිරාලාමි මමයි කියන්නේ වහම හාරනවා. ඇයිරාලාමි ප්‍රශ්න අහන්න නැතුව හාරනවා. ටිකිරි බණ්ඩා බයෙන් බිරාන්ත අට්ටු වෙලා බලාගෙන ඉඳද්දි රන් හොටිත් ගිරිගෝරිසුත් එකතු වෙලා මෑ පාත්‍ය තිබුණ තැන හාරන්න පටන් ගත්තා. අඩි 4ක් 5ක් වල හැරෙනකොට චීතරෙද්දක් හම්බ වුණා. මෙන්න මෙන්න ඇඳුම. පරිස්සමට පරිස්සමට හරින්. ඇතුළේ තියෙන දේවල් වලට හානි වෙන්න පුළුවන්. දෙයියනේ මෙන්න ඔලුව කප්පාගෙන. මම කිව්වේ. ඉතින් ගයි කරා අපේ අම්මව මරලා. අපේ ස්ටෙකඩ දකින්න උනානේ මේ වගේ කුක්කාර වැඩ. අන්න ටිකිරි බණ්ඩා දුවනවා. ඔබ නරඹනවා ටිකිරි බණ්ඩා. තමුසට බෑ මගේ බේරෙන්නේ. ඔහම නරඹනවා. තමන් කරපු වැරද්ද ඇස් පනා පිටම උප්පුණාට පස්සේ ටිකිරි බණ්ඩට තවත් කියන්න දෙයක් ඉතුරු වුණේ නැහැ. ඒ හින්දා පැනලා දුවන්න උත්සාහ කළා. ඒත් පොලිස් රාලහමිගෙන් ගැලවිලා ටිකිරි බණ්ඩට පැනගන්න බැරි වුණා. ඒ තමුසට බෑ මගෙන් ගැලවෙන්න. මාන්තර හතරට විතර බෑ පාත්තිර පොළව කෙටුවයි කියලා කියපු වෙලේමයි තමුන්ගෙන මට සැකයක් ඇති වුනේ. ඒ කල මන ලස්මනි මම ඔබල ඉදුරු කරන්නේ අපෝ මොන තිරිසනෙද යකෝ පඩි දරුවෙක් නේද උඹට මරලා තියන්නේ.
ඔන්න ටිකිරි බණ්ඩෝ මීට පස්සේ උඹලා එක්ක අපි කිසි අයියෝ ගයක් නෑ ඔන්න තවදල දත්තකටන මලා ගියා නවත්ත ගන්න මෙතන රාජකාරි කරන්නේ මම දත්තකට ලයි ටිකිරි බණ්ඩාගේ ගෙදර මිදුලේ හීන් හාමිලා ගිරි ගෝරිස්ලා අසවතිලා රන් හොටිලා බලාගෙන ඉඳද්දී පොලිස් නිලධාරියා මාංචු පිටින්ම ටිකිරි බණ්ඩාව ජීප් එකට දාගෙන යන්න ගියා. සෑහෙන දුරක් ගියාට පස්සේ ටිකිරි බණ්ඩාගෙන් පොලිස් නිලධාරියා ප්‍රශ්න කරන්න ගත්තා. ටිකිරි බණ්ඩා කලම් එක් කියනවා තමුසේ ඇයි කුස්මාවතිව මැරුවේ? අපි අතරේ උඟා ප්‍රශ්න තිබුණා රාලාමි. නිතරම අපි රණ්ඩු වුණා. ඇයි රණ්ඩු වුණේ? දවසක් මගේ කමිස සාක්කුවේ තිබිලා එයාට ලියුමක් හම්බ වුණා. පොලිස් නිලධාරියා ජීප් රථයේ පදවන ගමන් පිටුපස හිටපු ටිකිරි බණ්ඩා දිහා බැලුවා. ටිකිරි බණ්ඩට ඒ අතීතේ මෙවි මෙවි පෙනෙන්න ගත්තා. ටිකිරි බණ්ඩා? ටිකිරි බණ්ඩා? ඇයි? මට ඇත්ත කියනවා. කවුද රමණ කියන්නේ? මන් දන්නේ. දන්නේ නැත්තම් තමුසේගේ කමිස්සාරවකෝ මෙහෙම ලියුමක් තියෙන කොහමද? මේ දෙනවා ලියුම. මේ දෙනවා. දෙන්නේ නැහැ. තමුසේ කියන්නේ බලින්න පුරුදු වුණාද? ඔව්. මම බලිනවා. මේ දෙනවා ලියුම. මේ දෙනවා. ටිකිරි බණ්ඩා කේන්තියෙන් කුසුමාවති වෙතට පැනලා ලියුම උදුරගන්න පොර කෑවා. කුසුමාවති ලියුම කීතු කීතු වලට ඉරුවා. ටිකිරි බණ්ඩාගේ කේන්තිය ඊය වහ ගියා. උඹ ඒක ඉරුව නේද? ඈ? ඔව් ඉරුව තමයි. තමුසේ රමතකුණාද? තමුසේ රමතකුණා තමයි ළමේ කමින්න ගෑනින්නේ. මම තමුසේගෙන් අයින් වෙලා රමණිව බඳිනවා. හා හා ඇත්තද? එහෙමද හිතන්නේ? මම ওই රමණි කියන ගෑණිව හොයාගෙන ගිහින් කිරොමේ සේරම. ඔබ මේ ගෙදරින් අඩියක් කෙල්ලුවා මං ගෝ මරනවා. අන්න එක දැනගනින්. ඉතින් කුසුමාවති එදා තමුසේගේ රමණිව හම්බ වෙන්න ගියා නෑ. ඒ කුසුමාවති මගෙත් එක්ක කේන්තියෙන් හිටි. කොයි වෙලේ හරි මේ ගෑණි රමණිව හොයාගෙන යයි කියලා මම හිටියේ බයෙන්. කිව්වත් වගේම ගෑණි දවසක් රමණිව හොයාගෙන යන්න එළියට බැස්සා. ටිකිරි බණ්ඩට ආයමත් ඒ සිදුවීම මෙවි මෙවි පෙනෙන්න ගත්තා. ඒ තමයි කුසුමාවති ටිකිරි බණ්ඩත් එක්ක රණ්ඩු වුණ අන්තිම දවස. කුසුමාවති කොහෙද මෝ යන්න හදන්නේ? යන්නේද? යන්නේ තමුසේගේ රමණිට හොඳට දෙකක් කියලා එන්න. තමුසට අවනේ ලියුම් ටිකක් හම්බුණා මට. අර ඇඳයට තිබ්බ සබත් පෙට්ටිය තිබිලා. ඇත්තද? මට ගැළපෙන්නේ ඒ ගෑණි. මගේ කරුමේ තමුසෝගේ ගෑණික් වැඳගත්තේ. කරුමයක් කියලා කිව්වේ නැහැ නේ ඒ කාලේ? දැන් කරුමයක් වුණත් කරන්න දෙයක් නැහැ. මොකද මේ හම්බෙන්නේ ළමයට තාත් එක්ක ඕනේ. ඒ හින්දා මම රමණි කෙනෙක් ගෑණික ඇඩ්‍රස් එක හොයාගත්තා. දැන් තියෙන්නේ ගිහින් කියන්න විතරයි. උඹ කාගේ අයියා කරන්නදකො ඒ ගෑණිට කියන්න යන්නේ? ආ මංගුව මරනවා. උඹ මරලා ඒ ගෑණිව තසාද පදිනවා. සත්මස් කුසකුත් හොයාගෙන හිටපු කුසුමාවතීට ටිකිරි බණ්ඩත් එක්ක පොර බදන්න බැරි වුණා. ටිකිරි බණ්ඩගේ දරදඬු අද්දෙක එන්නම හිර වුණා. කුසුමාවතීගේ ඇස් දෙක උඩ ගියා. අද්දෙක ලිහිල්ලුණා. අනතුරුව ටිකිරි බණ්ඩා අද්දෙක නිදහස් කළ ගමන් කුසුමාවති කෙසෙල් කඳක් වගේ ඈතකට වැටුණා. ඒ වැටුනේ මෙරි ළමයි.
අස්සේ තමුසේ කුසමාවතිව වල දැම්මා. ඔව්. මට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. පහන්තර වෙනකන් වල කපලා කුසමාවති වල දාලා හිට උඩින් මෑහිට එව්වා. අනියම් ඇසුර නිසා තම බිරිඳව ඝාතනය කළ ටිකිරිබණ්ඩට අවසානයේ මරණ දඬුවම නියම වුණා.